දැන් මට හැඟෙනවා ඔබට කිව්ව සඳහන් මේ ඖෂධීය පෝෂණ දියරයක් හදන්න. මේක ඖෂධීය එකක්. මේ ඖෂධීය දියරේ හදනකොට අපිට මේ විදිහට අවශ්‍ය කරන කාරණා ටික එකතු කරගන්න. මොනවද ඕනේ? අපිට ඕනේ තල, තලකුඩු කරලා ගන්න. එතකොට එළු වංගේ හරි බෙටළු වංගේ හරි බෙටි අරගෙන ඒවා කුඩු කරගන්න. බාර්ලි ගන්න. බාර්ලි අරගෙන කුඩු කරගන්න. ඊට පස්සේ හරක් මස් ඒ වගේ අරගෙන ඒකත් කුඩු කරගන්න ඒකත් ගන්න. මේවා සමව ගන්න මේ ප්‍රමාණය. ඒක ඔබට පුළුවන් විදිහට ඒක සම ප්‍රමාණයක් ගන්න පොඩ්ඩක් ගන්න පුළුවන්. ගොඩක් ගන්නවා නම් ඔබ ඒවා ගා ගොඩක් ගන්නත් පුළුවන්. සමව ගන්න මේ ගන්න. මොනවද ගන්නෙ? තල, බාර්ලි, එළු හෝ බෙටළු බෙටි, හරක් මස්. මේ හතර මේ ටික සමව අරගන්න. අරගෙන පළවෙනි කරන දේ කාරණේ තමයි අපි මේකට වතුර දානවා. වතුර දාලා වතුර ලීටර් පහක් හෝ හයක් දාලා මේක සම්පූර්ණයෙන් වහලා තියනවා දින හතක්. දින හතක් තිබ්බට පස්සේ මේක ඇරලා ඊට අපිට කරන්න තියෙන මේක හොඳට පොඩි කරනවා. මේක හොඳට වම්වාමේ පත්තකින් හොඳට බොනතර අර මස් කෑල්ල වුණත් හොඳටම පොඩි වෙලා ඒක දිය වෙනවා. ඉතින් ඒක හොඳට පොඩි කරලා ඊට පස්සේ මේක පෙරලා ගන්නත් පුළුවන්. ඒ එහෙම්ම ගන්නත් පුළුවන්. මේක ශාකවල තියෙන මේක ඖෂධීය ප්‍රතිකර්මයක්. මේක ඉතාම සාර්ථක ඖෂධ ප්‍රතිකර්මයක්. ඔබ අපි වහල ඇති ශාකවලට වර්ධනය වෙන්නේ නැත්තම් දාන්න කියලා එදා අපි පැරන්නෝ කිව්වා. මොනවද කිව්වේ? කුණප ජලය දාන්න කියලා. මොනවද මේ කුණප ජලය කියන්නේ? ගොඩක් යානවා මේ කුණප ජලය කියන්නේ මොනවද? කුණප කියන්නේ මස් කාලා එදා අපි පැරන්නෝ කරපු දෙයක් තමයි. ඔය මස් කැලක් අවුචටි ඒක දාන වතුරට දාලා හක්කලා පල්ලෙන්න තියලා ඒ ජලය දානවා ශාකයට. ඉතින් ඒ වගේ තමයි මේකත් මේ පොයි ඖෂධීය ශාක පෝෂණයක් තමයි මේ හැදුවේ. මේක හදලා ඔබ පාවිච්චි කරලා බලන්න. ඉතාම සාර්ථක ප්‍රතිඵල ඔබට ලැබෙයි මේවා කරන්න. මේවා අපේ පාරම්පරික දැනුම ඒවා නැති වෙන්නට පුළුවන්. ඒ නිසා මේවා ඔබ ඔබේ දරුවන්ට කියලා දෙන්න.